පුතා කියන්නේ ඉතින් මගේ ජීවිතේ ඉන්දියන්නේත් නෑ මට හැමදාම මුන් දැන් පුතා නැති ජීවිතේ නෑ දවසේ ඉඳන්ම ස්ලීපින් ටැබ්ලට් එකක් ගන්නවා ඊට පස්සේ තව මොන හරි ඉතින් බොනවා ඉතින් ඉවරද ඉන්දියන්නේ නෑ මේ පෑයි දෙකයි පුටුඩ එහෙම අර සැටියක් තියෙනවා සම්බුරේගේ පුටුවක් තියෙනවා කැඩුවා ඇඳවාගේ ටීවී එකේ දිහා බලා ගන්නවා මැච් එකක් දානවා එක්කෝ එක්කෝ අර ඇනුමල් කියලා චැනල් ඇති ඒක දානවා වෙන චිත්‍රපටියකවත් දාන්නේ නැහැ මොකද ඒකේ පුතා වගේ අය දකින්නවා ඔස්පිල් වල ඉන්න ලෙඩු දකින්නවා ඒතකොට අමාරුයි අරක දිහා බලන්න එහෙම චුට්ටක් නින්ද යනවා දැන් මම මෙහෙම ඉන්න එක ලොකු දෙයක් මාව දිරලා වැටිලා දන්නත් තරදේශන ඇගේ තියෙන ජානවල හයිය ඉන්න තියෙ මෙහෙම ඉන්නවා මම දවසට කන්නේ මිස් එක රෑට විතරයි ගන්න උදේට කැවෙන්නේ නැහැ දවල්ට කැවෙන්නේ නැහැ වත්තට ගියාම ඒ කියන්නේ මට ස්ටෙන්ට් හතරක් දාලා තියෙනවා ඩොක්ටර් කිව්වා ඩොක්ටර් කියන්නේ කම ඩොක්ටර් බාතියනන් සිංහ මහත්තයා මාව යව්වා ස්ටෙප් බයි ස්ටෙප් ඩොක්ටර්ස් හතර දෙකෙන් ගාවට අවසාන ඩොක්ටර් කිව්වා මිස දෙවරක් වෙනවා ලෝක දිනේ දිනුන වරට ඇමරිකාව ගියා මම ඒ අර ඩොක්ටර් ප්‍රෝග්‍රෑම් ඉවරලා කිව්වේ ඇමරිකාව ගියත් ඔයාව බේර ගන්න බෑ කිව්වා ඇමරිකාව ගියා මගේත් එක්ක ගියාලු එකී ගාව ඇඬුවා ඩොක්ටර් කිව්වා මෙන් දැන් වෙන්නත් පුළුවන් කිව්වා තව කොඩෙන් වෙන්නත් පුළුවන් තව වෙන්න ඕවා ඊට පස්සේ මම අර බෙහෙත් දී බීටියා ඇස්පින් පෙද්දකව බොන්නේ දැන් අවුරුදු හතරක් වෙනවා ජීවිතය ගැන එහෙම නෑ ගෙදර දැන් දරුවෝ නෝනා ඒව හිතන්න නැද්ද මතක් වෙන්නේ නැද්ද ඒ වෙලාවට හැදෙන දින රටක් නැහැදී ඉන්නෙත් නෑ නෑ අර බෙල්ලි වල දා ගන්න වෙලාවට නේ ළමයි ගැන නේ ඉති ළමයි නම දෙනෙක් නේ ළමයි නම දෙන අද මට ඒ ලොකු ඒගොල්ලෝ මට ලොකු සම්මානයක් උත් එව්වා මාමේ ඔයා හින්ද අපි අද සතුන ඉස්කෝලේ යනවා කියලා ඒක දේ ළමයි වෙන්නේ මේ මොනවා හිතුවද ඉතින් වෙන්න දේ තියෙන වෙනවා මම කියන්නේ මම ඒකේ මතේ ඉන්නවා මොකද මේ යම මිනිහෙකුට ලෙඩක් දුවක් හැදෙන දින එක අනිවාර්යයෙන්ම හැදෙන විඳවන දිනවන විඳවනවා පොඩි පුතා චුට්ට මගතේ හේතුවක් නැතුව තරහ වෙලා තියන්නේ මම තරහක් නැහැ පුතාගේ පොඩි තරහක් තියෙනවා මං හිතන්නේ මට තේරෙන්නේ නැහැ වාතියර මට ඕක දැනගන්න නැතුව මැරෙන්නේ දියකුත් නැහැ ඔතේ කොහොමද දැනගන්න හේතුව මොකද කියලා